ටවුන්නකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම 2012දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එදා 14%කටත් වැඩි ප්‍රමාණයකින් රුපියල් අවක් ප්‍රමාණය වීම නවත්ත ගන්න බැරි වුණා. මහ බැංකුවේ අපේ විදේශ විනිමයෙන් ඩොලර් බිලියන 4.1ක් වැනි අතිවිශාල මුදලක් යොදවලා ශ්‍රී ලංකාවේ රුපියල මෑත ඉතිහාසයේ වැටුණ බාලු වුණ වැඩිම ප්‍රමාණය සටහන් වෙන්නේ ඒ කාලේ. අනේ නිසා තමයි අපි පැහැදිලිවම කියන්න කැමති අද ලෝකයේ ඇතිවෙමින් තියෙන නව තත්ත්වයන් හරහා මෙම පරිවර්තනයක් නැති වුණත් අපි ශක්තිමත්ව අපේ ආර්ථිකය ඉදිරියට ගෙන යනවා. අපේ ආර්ථිකය අවුරුදු 60 ගානකට පස්සේ මේ වසරේ තමන්ගේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වෙනවා. ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් ආපනයන කරේ පසුගිය අවුරුද්දේ. ඉතිහාසයේ වැඩිම මුදලක් ඍජු ආයෝජන හැටියට ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් හැටියට ලැබුණේ පසුගිය අවුරුද්දේ. ඒ වගේම ඉන්ෆ්ලේෂන් මේ වෙනකොට ඉතාමත්ම අඩු මට්ටමකින් පවත්වාගෙන යනවා. ඒ වගේම මේ රුපියල අවප්‍රමාණය වීමෙන් යම් යම් අපහසුතාවයන් ඇති වෙනවා. ඒක මම පිළිගන්නවා. මේ අවප්‍රමාණයෙන් ගොඩාක් දුරට ඒක බලපාන්නේ පිටරටින් එන භාණ්ඩවලට. ඒ නිසා අපි හැකිතාක් දුරට මේ කාලය තුළදී වාහන පිටරටින් ගෙන්වීම පුළුවන් තරම් සීමා කරගන්න ඕනේ. පිටරට සුඛෝපභෝගී භාණ්ඩ පාවිච්චි කරන එක අඩු කරගන්න ඕනේ. හැකිතාක් දුරට දේශීය කර්මාන්තය මේ තුළින් නවජවයක් ලබා දීමටත් අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ තුළින් නැත්ත වශයෙන්ම යලි වතාවක් රුපියලත් ස්ථාවර කරගෙන අපේ රට 20-25 අපි බලාපොරොත්තු වෙන ඒ පොහොසත් රටක් බවට පත් කිරීමට අපිට පුළුවන් වෙනවා ඇතැයි මම පැහැදිලිවම කියන්න කැමතියි.